ලොවට පාපන්දුලික් තරගාවලි කිහිපයක්ම මේ දිනවල ඉතා උණුසුම්. ලොවට පාපන්දු තොරතුරු සොයන මේ පාපන්දු ලෝකය. මෙසීට සති දෙකක තරග තහනමක්. නපොලි 33 වසරක සීරියේ නියඟය නිමා කරයි. ඩේවිඩ් ඩහයාගේ කොන්ත්‍රාත්තුව අලුත් වෙයිද? ලෞරස් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි. ක්ලොබ්ගෙන් පෙරලිකාර ඉල්ලීමක්. ලියොනල් මෙසි හට සති දෙකක තහනමක් පනවන්නට PSG තීරණය කර තිබෙනවා. ඒ මෙසි ක්‍රීඩා සමාජයේ අවසරයෙන් තොරව සෞදි අරාබියේ සංචාරයක නිරත වීම නිසායි. මෙම තහනම් කාල සීමාව තුළ මෙසිට පුහුණු වීම සඳහාද සහභාගී වීමද තහනම් කර තිබීමේ විශේෂත්වයක්. කෙසේ වෙතත් මාධ්‍ය අමතමින් මෙසි ක්‍රීඩා සමාජයෙන් සමාවිල්ලා තිබුණා. මෙසිගේ ගිවිසුම් කාලය ලබන වසර වන විට අවසන් වනවා. ඔහු නැවතත් බාසලෝනා සමග එක්වීම අදහසින් සිටින බවටද වාර්තා පළ වුණා. 33 වසරක සීරියේ නියඟය නිමා කරන්නට නපොලි සමත් වුණා. නපොලි සීරියේ ශූරතාවය දිනාගත්තේ තවත් තරඟ පහක් ඉතිරිව තිබීදී. ඒ යුඩිනිස් සමග පැවති තරඟයේ ගෝල එකට එකක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කර ගනිමිනුයි. සීරියේ තරඟාවලියේදී එවන් දස්කමක් දක්වූ දෙවෙනි කණ්ඩායම වන්නේද නපොලි. ඒ සමගම ඩාසියා ඇරීනා ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකින්ගෙන් පිරී ගියේ නපොලි තුන්වෙනි ලීග් ජය සමරමිනුයි. මැන්චෙස්ටර් යුනයිටඩ් ගෝල් රකින ක්‍රීඩක ඩේවිඩ් ඩහයාගේ අනාගතයේ ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා. ඒ දිගින් දිගටම ඔහුගෙන් සිදුවන අතපසුවීම් නිසායි. එවැනි අතපසුවීමක් නිසා වෙස්ට් හැම් ගෙවුණු සතියේදී ගෝලකට බිඳුවක් ලෙස යුනයිටඩ් පරාජය කළා. ඩේවිඩ් මේ වන විට මේ තරඟ වාරයේදී පමණක් අතපසුවීම් මගින් ප්‍රතිවාදීන්ට ගෝල 4ක් ලබා දී තිබෙනවා. ලෝවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා අගයන්නට පැවැත්වෙන ලෝරස් සම්මාන උළෙල ගෙවුණු සතියේදී පැවතුණා. ලියොනල් මෙසි සහ ලෝක කුසලානේ දිනු ආජිත්‍රා කණ්ඩායම මෙහිදී අගීමට ලක්වීම විශේෂත්වයක්. මෙසි වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගනිද්දී ආජන්ටිනාව වසරේ කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තා. වසරේ කණ්ඩායම සහ වසරේ ක්‍රීඩකයා සම්මාන දෙකම එකවර දිනාගත් ලෝක පළමු ක්‍රීඩකයා වන්නේද මෙසි. මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ඩෙන්මාර්ක් ක්‍රීඩක ක්‍රිස්ටන් එරික්සන් වසරේ හොඳම නැවත දක්ෂතා අතරට පිවිසුණු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තා. එරික්සන්ව 2020 යුරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ තරඟයක් අතරතුරදී හෘදයාබාධයක් නිසා රෝහල්ගත කෙරුණා. විනිසුරුවරුන්ගේ තීරණ පුහුණුකරුවන්ට අභියෝගයට ලක් කිරීමට හැකිවන ක්‍රමවේදයක් පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය බව ලිවර්පූල් පුහුණුකරු යර්ගන් ක්ලොප් පවසා සිටිනවා. ඒ විනිසුරු තීරණක් නිසා බොරුසියා ඩාට්මුන් සහ බෝකම් අතර තරඟය ගෝල එකට එකක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ පසුබිමකයි. මේ තරඟයේදී කරීම් අඩේමිට ලැබෙන්නට තිබූ දඬුවම් පහරක් ලබා නොදීම නිසා ඩාට්මුන්ට බුන්ඩෙස්ලිගා ලකුණු සටහනේ පළමු ස්ථානය අහිමි වුණා. පාපන්දු ලෝකයේ රසවත් පොත් රැගෙන හමුවමු ලබන සතියේදීත් පාපන්දු ලෝකය සමගින්.